ආයුබෝවන් කියලා පිළිගන්න ඔබ සැම ලයිසියම් ක්‍රීඩා මාධ්‍ය ඒකකයේ වෙතට. ඉතින් අද අපිත් සමග එකතු වී සිටින්නේ පාසල් මට්ටමේ අප රට නියෝජනය කරමින් විශාල ජයග්‍රහණයක් රැගෙන ආ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඇන්ජලෝ සමග. ආයුබෝවන් ඇන්ජලෝ. ආයුබෝවන්. ඇන්ජලෝ ඔබේ සම්පූර්ණ නම? මගේ නම ජෝර්ජ් ජෙහන් ඇන්ජලෝ. ඇන්ජලෝ ඔයා ගැන අපට විස්තරයක් කිව්ව? මගේ නම ජෙහන් ඇන්ජලෝ. මට වයස අවුරුදු 18යි. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම් ලබනවා දෙවසර ශ්‍රේණියේ. දැනට මල්ල ක්‍රීඩාව කරනවා. ඒකෙන් මෙවර දකුණු ආසියා දිවයිනේ රටහල වීම තරගාවලියේ දෙවන ස්ථානය ලබා ගත්තා. ඇන්ජල ඔයාගේ මේ ජයග්‍රහණයේ පිටිපසින් බොහෝ දෙනා සිටින්නට ඇති. ඒ අය මතක් කරන්න අවශ්‍ය ඇති ඔබට. ඇත්තටම කිව්වොත් මේ ජයග්‍රහණය පිටිපස්සේ මගේ තාත්තලා ගොඩක් ඉන්නේ. මොකද එයා තමයි මෙතන ක්‍රීඩා මට මුලදී ක්‍රීඩාව හඳුන්වලා දීලා ක්‍රීඩා ශිෂ්‍යයට මාව ගේන්නේ තාත්තා. ඊට පස්සේ තමයි මට බදුල්ලේ දිනිස්සව හම්බෙන්නේ. දිනිස්සව හම්බෙලා දිනිස්සගේ තුන්වෙනි යටතේ ට්‍රේනින් කරගෙන තමයි මේ ජයග්‍රහණය කරා එන්නේ. ඒකට ඇත්තටම කිව්වොත් මගේ තාත්තා ගොඩක් ලොකු කැපවීමක් කරා. ඒ වගේම අම්මත් අම්මයි තාත්තයි මගේ පුහුණුකරුවයි. ඒ වගේම පාසලේ ලබා දෙන අනුග්‍රහකත්වයයි ඒ සියල්ලත් එක්ක තමයි මට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ඔබ මේ රටට සහ පාසලට ගෙන ජයග්‍රහණය ගැන කිව්ව? ඇත්තරම මම ගොඩක් බලාපොරොත්තුෙන් හිටියා රටට ලොකු කීර්තියක් ගෙනත් පාසලට ලොකු කීර්තියක් අත්කර දෙන්නත් මම ගොඩක් බලාපොරොත්තුෙන් හිටියා. ඇත්තරම ඒක ගැන ගොඩක් සතුටුයි මට ඒ දේ කරගන්න පුළුවන් වුණේ කියන්නේ. ඇන්ජලෝ ඔබේ මේ සංචාරයේ අත්දැකීම් අපිත් සමග බෙදා ගන්න පුළුවන් නම්? අපතන ජීවිතයෙන් මම මේ තරගාවලියට සහභාගී වුණේ ප්‍රථම වතාවට. ඒ කියන්නේ මගේ පළවෙනි ටුව එක. ඒකෙදී මට කණ්ඩායම් තරඟ කණ්ඩායම් වශයෙන් රිදී පදක්කම හම්බ වෙනවා. ඒක මට ගොඩක් සතුටුයි. ඒ වගේම මේ තරගාවලියේදී ක්‍රීඩකයන් 117ක් සහභාගී වෙනවා රටවල් හතකින්. එහිදී ඉන්දියානු කණ්ඩායම අපිට අසාධාරණයක් විදිහට සිදු කරන ලබනවා. ඒ කියන්නේ අපිට ඒගොල්ලොන්ගේ ක්‍රීඩකයන් තුන්දෙනා කවුද කියලා හඳුන්වා දෙන්නේ නැතුව තරගය සඳහා අපි යොමු කරනවා. ඒ අනුව අපි කවුරුත් දන්නේ නැහැ ඒ ක්‍රීඩකයන් කවුද හරිම කෙන. ඒ කියන්නේ අපිත් එක්ක තරඟ වදින්නේ කවුද කියලා නොදැනුවත්ව තමයි අපි තරඟ වදින්නේ. ඒත් එහෙම තරඟ වැදිලත් අපිට හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් වෙනවා. ඒත් සමග අපිට කණ්ඩායම් මනුෂ්‍යතාවය හම්බ වෙනවා. ඔබ මේ තැනට එන්න පුහුණු කරන් දැක්වූ සහයෝගය මොන වගේද? ඇත්තටම මට ගොඩක් පුහුණුකරුවන්ගෙන් උපදෙස් ලැබුණා. ඇත්තටම පළමුවෙන්ම මගේ කෝච් දිනිස තමයි හැමදේම රේස් එකේදී කොහොමද දුවන්න ඕනි කියලා වෙලා බැලන්ස් කරලා ඒ දේ හැමදේම කියනවා. ඊට පස්සේ පාසලේ සිල්ලස කමස ඒගොල්ලෝ හැමදාම උදේට මම ප්‍රැක්ටිස් වලට ආවම ඒගොල්ලෝ මම හරියට ට්‍රේනින් ටික් කරනවද එතකොට ට්‍රේනින් ටික් කරනවද කියලා බලලා වර්කවුට්ස් වල ටයිම් ඉන්න අරගෙන ඒ හැමදේම කරන්නේ සිල්ලසේරි කමසේරි. ඒ වගේම අපි හැම වෙලෙම කොච්චර කැපවීමෙන් නන්දියෙන් කරනවද කියලා පාසලේ අනිත් ගුරුවරුත් අධ්‍යයනයෙන් හිටියා. ඒකින් ගොඩක් සතුටේ අතන කිව්වොත් කෝච්ලා ගොඩක් අවධානය යොමු කරගෙන හිටියා මේ ජයග්‍රහණය ලබා ගන්න. ඇන්ජලෝ ඔබ මේ ක්‍රීඩාව තෝරා ගැනීමට හේතුව මෙන්ම ඔබ මේ ක්‍රීඩාව දකින ආකාරය. ඇත්තටම කිව්වොත් මම පළවෙනිම පබන්දු ක්‍රීඩකේ. මම මේ ශිෂ්‍යයට යොමු වෙන්නේ පළමුවෙන්ම පාසලේ හොඳම ක්‍රීඩකයා වෙනවා. ඒ කියන්නේ මල්ල ක්‍රීඩාවේ මීට 100 200 දුර පෙනීමේ ඉසව්තුනෙම හොඳම ක්‍රීඩකයා වෙලා තමයි මල්ල ක්‍රීඩාවට එන්නේ. ඒ ඇවිල්ලා මල්ල ක්‍රීඩාවේ ලොකු ප්‍රගතියක් ලබලා දැන් ඉදිරියට ඇවිල්ලා ඉන්නවා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න තරම්. ඇත්තටම මල්ල ක්‍රීඩාව කියන්නේ ගොඩක් සුවිශේෂී ක්‍රීඩාවක්. ඒක ඉන්ඩිවිජුවල් කරන ක්‍රීඩාවක් විදිහට ඇත්තටම හොඳයි. මොකද කිව්වොතින් කණ්ඩායම් ක්‍රීඩාවකින් ලබා ගන්න පුළුවන් දේට වඩා තනියෙන් කරලා අපි ලබා ගන්න දේෙන් සතුටු වෙන්න පුළුවන් දේ වැඩි.
කණ්ඩායමක් එක්ක ජය ගන්නට වඩා ඇත්තටම ඉන්ඩිවිජුවල් මිඩල් එකට ගියාම තමන් තමන්ම කරලා ගත්ත ජයග්‍රහණයක් කියලා සතුටු වෙන්න ගොඩක් අවස්ථා වැඩි. මොනවද ඔබ ඉදිරි බලාපොරොත්තු? ඇත්තට මගේ ඉදිරි බලාපොරොත්තුව තමයි තවත් හොඳ ජයග්‍රහණයක් අත්කරගන්න අත්කරලා කීර්තියක් පාසලටත් රටටත් හොඳ ලොකු කීර්තියක් අත්කරලා දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම ස්ටඩීස් ටිකත් හොඳම කරගෙන හොඳ ක්‍රීඩකෙක් විදියට සමාජයට මුහුණ දෙන්නත් හොඳම අතින් ඉහළට යන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඇන්ජලෝ, ඔබේ ජයග්‍රහණය සමග ඔබට ස්තුති කරන්නට පිරිසක් ඇති. ඒ අය මතක් කරමු. පළමුවෙන්ම මගේ අම්මට තාත්තට මම ස්තුති වෙනවා. මොකද ඒගොල්ලෝ තමයි මාව මෙලොවට බිහි කරලා මාව මේ තත්ත්වයට එන්න තරම් ඒගොල්ලෝ කැපුණේ. ඊට පස්සේ මගේ කෝස්ටි ස්තුතිවන්ත වෙනවා. එයා තමයි පුහුණුවීම් කටයුතු වලින් මගේ මේ වැඩ සිවිලි ඔක්කොම බලන්නේ. ඒ වගේම මගේ නැන්දත් ගොඩක් මට සහයෝගය දක්වනවා හැමදේම හොයලා බලලා. මම කොහෙද ඒ දේවල් ඔක්කොම බලලා ගල්ලා ඒගොල්ලෝ කටයුතු කරනවා. ඒ වගේම ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මට ලොකු අනුග්‍රහකත්වයක් දක්වනවා. දැන් මට ඉන්න කන්න බොන්න ඔක්කොම දීලා ඒ සියලුම භාරකාරීත්වය අරගෙන වර්කවුට්ස් කරන ඒවා බලලා මාගෙන හැම වෙලාවෙම විමර්ශනයෙන් ඉඳලා ඒ හැම දෙයම කරනවා. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සියලුම ගුරු මණ්ඩලයටත් සියලුම කට්ටියට මම ස්තුතිවන්ත වෙනවා. මට මේ මට ඉදිරියට යන්න අපේතු වෙනවා. ඉතින් ඇන්ජලෝ, අවසාන වශයෙන් අපේ රටේ පාසල් මට්ටමින් ක්‍රීඩා කරන වගේම නොකරන ඔබගේ සහෝදර සහෝදරියන්ට ඔබට දෙන්න පුළුවන් ආදර්ශය? ඇත්තම කිව්වොත් මල්ල ක්‍රීඩා කියන්නේ ඉතාම වැදගත් ක්‍රීඩාවක්. ඒ කියන්නේ මල්ල ක්‍රීඩාවෙන් අපිට ජයග්‍රහණ අත්කරගන්න ගොඩක් කැපවීම් කරන්න ඕනේ. අන් ක්‍රීඩා සියල්ලම අත්හැරලා මල්ල ක්‍රීඩාවටම කැප වෙලා ලොකු ජයග්‍රහණයක් අත්කරගන්න නම් මල්ල ක්‍රීඩා ශිෂ්‍යයට තමන්ගේ උනන්දුවක් තියෙනවනේ. ගුරුවරයාකට වඩා තමන්ගේ කැපවීමක් තියෙනවනේ මල්ල ක්‍රීඩාවේ ජයග්‍රහණයක් ලබා ගන්න. ඇත්තටම මේක හොඳ ක්‍රීඩාවක්. කැපවීම තමයි මූලිකත්වයෙන්ම දෙන්න ඕනේ. මේකෙදි ඇත්තටම කිව්වොත් තමන්ගේ මානසික මට්ටම ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමන්ගේ කැපවීම කොයි ප්‍රමාණයෙන්ද තියෙන්නේ ඒ අනුව තමයි අපේ ඉදිරියේ සැලසුම් වෙන්නේ ක්‍රීඩාව තුළ. ඒ වගේම විනයත් අංකයකටම තියෙන්න ඕනේ ක්‍රීඩාව තුළින්. ඉතින් ඇන්ජලෝ, ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කිරීම පිළිබඳ. ඒ වගේම ඔබගේ ඉදිරි ගමනට අපේ ක්‍රීඩා ඒකකයේ මෙන්ම ක්‍රීඩා මාධ්‍ය ඒකකයේ සියලු දෙනාම සුබ පතනවා. ඔව්, ක්‍රීඩා ඒකකයටත් ක්‍රීඩා මාධ්‍ය ඒකකයටත් බොහොම ස්තුතියි. Thank you.